එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ මල්පාරේ පිහිටි ඒ මහතාගේ දේශපාලන මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වුණා. මහමෙතිවරණයට ඉදිරිපත් කළ ඡන්ද සලකුණ පිළිබඳ මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා. පුළුල් සන්ධානයකින් තරඟ කිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි හිතන්නේ මේ වෙලාවේ විපක්ෂයේ සියලු දෙනා එකට එකතු වෙන්න ඕනි කියලා. ඉතින් තම තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ තියෙනකොට සමහර අය එහෙම එකතු වෙන්න අකමැතිකම් තියෙනවා. එතකොට ඉතින් අපි බලනවා ඒ පොදු අරමුණු වෙනුවෙන් එකතු වෙන්න පුළුවන් කණ්ඩායම් වලට එකතු වෙලා වැඩ කරන්න. ඒ හැමෝගම එකඟතාවයේ තියෙන්නේ පොදු සලකුණක් යටතේ පොදු සන්ධානයකින් යන්න ඕනි කියලා. සංකේතය අවසන් කරගත්ත වහාම පොදු සන්ධානය නවුස් කරනවා ඒක කියලා අපි ඒ සන්ධානයෙන් මැතිවරණයට තරඟ කරනවා. බ්‍යාතර ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේ වන විට අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපගේ අපේක්ෂකීන් සමග මැතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා ස්ථිර තීරණයක ඉන්නවා. අපි සන්ධානගත වුණොත් සන්ධානගත වෙන්නේ අපගේ ප්‍රතිපත්තිමාලාව පිළිගන්නා පක්ෂ සමග මිස හුදෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීදුර ලබා ගැනීමේ ඒකායන අරමුණින් සන්ධානගත වෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමක් නැහැ. දැනට අපි සාකච්ඡා කරගෙන යන්නේ ප්‍රගතිශීලී කඳවුරක් නියෝජනය කරමින් විපක්ෂයේ විදියට යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමාට රජයට අපි සුබපතන ගමන් ඒ වැඩපිළිවෙල හොඳ දේවල් වලට සහයෝගය දෙන ගමන්. නමුත් විපක්ෂයක් විදියට ශක්තිමත් ජනතා අරමුණු වෙනුවෙන් පෙළගහන්න ඕන කියලායි අපි හිතන්නේ. යම් ශක්තිමත් සන්ධානයක් ගොඩනැගිලා අපට ඉදිරියට යාම සඳහා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා තත්ත්වයක් ඇති කර ගැනීමට තමයි අපි අදහස් කරන්නේ. UMP කාර්යයක් නැති අයින් කරගෙන පොල්ටුවත් අයින් කරගෙන එහෙම අපිට යන්න පුළුවන් කමක් නැහැ මගේ මතය. මේ අවස්ථාව වෙනකොට සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරමින් ඉන්නවා. අපි අවසන් තීරණයක් අරගෙන පුළුවන් තරම් ඉක්මනට දැනුම් දෙනවා කොහොමද මැතිවරණ ව්‍යාපාරය අපි දියත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ආණ්ඩුව ගෙන යාමට තමයි අපි සහයෝගය දෙන්න ඕනේ. ජනතාවට දුම් පොරොන්දු ටික හරියාකාරව ඉටු කරනවාද නැද්ද කියන එක විපක්ෂයේ කාර්යභාරය. රෝහිත අබේගුණවර්ධන නොවැම්බර් මාසේ 14 වෙනිදා ඉඳන් නැවත විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ කාර්යභාරය බාර ගන්නවා කියන පණිවිඩය දෙන්න තමයි මගේ ජනතාවාද මාත් එක්ක ඒක රාශි වෙලා තියෙන්නේ. අපි දැනට එහෙම මෙතෙක් දේශපාලනයේ යෙදුණු කණ්ඩායම් සහ පුද්ගලයින් සමග සාකච්ඡාවක් නැහැ. අපි විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගය හැටියටම ඊළඟ මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න. ඉතින් ඒ නිසා අපි හිතනවා අපි මෙතෙක් ගමන් මග ජනතාව අනුමත කරලා තියෙනවා. ඉදිරියටත් මේ රටේ ජනතාවට වඩා යහපත් දේශයක් බිහි කරගන්නට ඒ නිසා අපි බලාපොරොත්තු ඉෂ්ට කිරීමේ දිශාවට තමයි වැඩ කටයුතු කරමින් ඉන්නේ.